ජසයා පණිවිඩ කෝලම් වල අවසාන කෝලම. ජසයා ඇවිල්ලා මේ ස්ථානයේ නොඑක් විදිහේ ආරවුල් ඇති කරගත්තත් ඒ ආරවුල් අතරින් ඉතා හොඳ පණිවිඩයක් සමාජගත කරනවා. ඒක ඔසේ වෙතත් ජසයාට තියෙන රාජකාරිය ජසයා පටලවගෙන ජසයාගේ රාජකාරිය කරන්නට ගිහිල්ලා තවත් දේවල් පටලව ගන්නවා. ජීවිතෙත් ඒ වගේ. ජීවිතේ කරන්න දේවල් නිසි ආකාරයට නිසි විදිහට නිසි ඉලක්කයකට කරගෙන යනවා නම් කිසිදු තැනක පැටලවිල්ලක් නෑ. මේ අපේ කලාකරුවා සමාජගත කරන්නට උත්සාහ කළ ඒ පණිවිඩයයි. අවසාන වශයෙන් දැන් මේ පණිවිඩ කෝලම් පැමිණිලා ගියාට පස්සේ දැන් මේ සභාවට එන්න ඕනේ රජ සහ බිසව. රජ සහ බිසවට පස්සේ නැටුම් පටන් ගන්නවා අපි. සබ නැටුම් කියලා හඳුන්වන නැටුම්. පණිවිඩ කෝලම්, රජ බිසව සහ සබ නැටුම්. සබ නැටුම් වලදී තාණ්ඩව ලක්ෂණ සහිත නර්තනාංග සහ ලාස්‍ය නර්තනාංග, උදාහරණයක් විදිහට තාණ්ඩව ලක්ෂණ සහිත නර්තනාංග ලෙස රාක්ෂ නැටුම් හැඳින්විය හැකියි. ඒ වගේම ලාස්‍ය නැටුම් ලෙස ගිරිදේවිය වගේ නැටුමක් හඳුන්වන්නට පුළුවන්. දැන් අපිට මෙතන සිට නරඹන්නට පුළුවන් තාණ්ඩව සහ ලාස්‍ය ලක්ෂණ ඇති සබ නැටුම්. ඔටුනු හිස පළඳින සිවුසට බරණ ලාගෙන මැතිසෙන් පිරිවරගෙන සොබන නිරිඳුන් සවේ වණිමින රන්සලු පැළඳගෙන රන්මිණි බරණ ලාගෙන කගපතර ගෙනරගෙන සොබන නිරිඳුන් සබේ වඩිමින උදයගිරි මුදුනෙල් පොබය කලපුන් සඳමෙන් සුබය ගැන මහිමෙන් සබේ වඩිනු බල බිසව සමගින් දෙපසට තාමරත් සලන අඟනෝ දෙදෙනක සතිබරණ දිමුත් නිරිඳු පැමිණෙන අයුරු බලනෙත් thank you.
කොහෙන්ද කියනවද? තුන්දහසක් පමණ යොදුන් හිමයේ රුදුරුවන රන්ගිරිලන වසන කියන්දුග රජ උපත මෙලසින ඇතුන් කුඹුපුදිනා හිමවත් පෙදෙස වෙසෙනා සතුන් බිය කරනා වරෙන් සිහ රජ සබේ ඉතින ගිරිල නැහි වෙසනා ගිජිදුන් ගෙතද බිඳිනා සිංහනද දෙමිනා බලන් සිහරජ සබේ නටනා පනිමින් මාගිජිදු වෙතට නිසගින් කුහු බිඳිනා දනමන් තොස වඩමින් සිය රජබල දැන්නටනා
කේසර සියනත කරලා තම වෙර බලපාලා බෝදුර වසනා ගිජිතුන් බීතිය කරවාලා කාසිර බිඳ එමත වර්ණ මොල උදුරාලා කේසර සිය රාජයෙකුගේ පෑරඟ බලලීලා